කිරිකැටි සිරුර ගසකට දන් දෙන මිනිසුන් වාසය කරන අපූරු රටක් ගැන තමයි අද ලෝකයෝ විත් සුබේ YouTube channel එකෙන් හෙළිදරව් කරන්න සූදානම් වෙන්නේ. ඔයත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් මුලින්ම අපිව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉන්දුනීසියාවේ දකුණු සුලාවේසීහි මනරම් කඳුපන්තියකින් වටවුණු තනටොරාහා ප්‍රදේශයේ බාහිර ලෝකයෙන් දුරස්ත සොදේශික ජනතාවක් වූ ටොරාගා ගෝත්‍රිකයන්ට නිවස්නය සපයනවා. අප ජීවත්වන ලෝකයට මරණය යනු මතක් කිරීමට පවා ඉතාමත් අකමැති දුක්ඛිත අකල්්‍ය කාරණයක් වුවද ටොරාහා වරුන්ගේ ජීවිතයේ වැදගත්ම සතුටුදායක අවස්ථාවක් තමයි මරණය කියන්නේ. අවමංගල්‍ය ඉතා ඉහලින් සමරනවා. අප රටවලද අවමගුල් උත්සව ඉහලින් පවත්වනවා යයි ඔබ දැන් පවසන්න පුළුවන්. නමුදු ටොරාහා වාසීන්ගේ චාරිත්‍ර හා අභිචාර විධීන් හරිම පුදුමයි, චමත්කාරයි. බාහිර ලෝකයට නම් අරුමයක්. නානා විදි අරුත් රැගත් සංකීර්ණ තම අවමංගල්‍ය චාරිත්‍ර ඇත්තේ මෙහි බව විටක පසක් වනු ඇත. ගෝත්‍රයේ යම් ලදරුවෙකු මුඛයේ දත් පැමිණීමට පෙර අවදියේදී මිය ගිය හොත් ඔවුන් අනුගමනය කරන්නේ වෙනස්ම චාරිත්‍රයක්. දැවැන්ත ගසක එහි පැවැත්මට හානියක් නොවන ලෙස හැරූ බෙනයක් තුල අලංකාර වස්ත්‍රයෙන් ඇඟලූ ලදරු මල සිරුර තැන්පත් කරනවා. බෙනයේ විවරය පාම් අතුවලින් මුද්‍රා තබනවා. ගස මගින් සිරුර අන්තර්ග්‍රහණය කර වැඩිම සඳහා ශක්තිය ලබා ගන්නා බවත් සුළඟ සමගින් ආත්මය නිදහස් වන බවත් ඔවුන් විශ්වාස කරනවා. මෙසේ සිරුරු අඩංගු වෙන දුසිම් ගණනින් ඇති දැවැන්ත ගස් දැක ගන්න පුළුවන් ඒ ලදරුවන් සමැඳි චාරිත්‍රයයි. වැඩිහිටියන් වෙනුවෙන්ද අනුගමනය කරන තවත් චාරිත්‍ර බොහෝමයක් තිබෙනවා. වැඩිහිටි මරණයක් වූ සැනින් ඔවුන් අවසන් කටයුතු සඳහා ඉක්මන් වන්නේ නැහැ. දින ගණනාවක් විටක මාස ගණනාවක් පවා දේහය තබා ගන්නවා. මෙයට හේතු වී ඇත්තේ අවසන් කටයුතු සඳහා වන අධික වියදම සොයා ගැනීමට කාලයක් ලබා ගැනීමයි. සිරුර තබා ගන්නා කාලය අතරතුර විවිධ සත්කාර හා පූජා විධි ඉටු කරනවා. අවමංගල්‍යයට වැයවන අධික වියදම තම ජීවිත කාලය තුලදීම රැස්කර ගැනීමට උත්සාහ කිරීම බොහෝ විට දක්නට ලැබෙනවා. නමුත් අවසන් කටයුතු කළ පමණින් සියල්ල අවසන් වන්නේ නැහැ. සෑම වසර තුනකටම වරක් එළඹෙන දිනයකදී භූමදානය කරන ලද සිරුරු නැවත ගොඩගෙන පිරිසිදු කර නව වස්ත්‍රාභරණයෙන් සරසා ප්‍රදර්ශනය කරනු ලබනවා. සිරුරු පමණක් නොව සිරුරු තැන්පත් කර තිබූ පෙට්ටිද පිළිසකර කිරීමක් සිදු කරනවා. එමෙන්ම කඳුබෑවුම්වල සැකසූ ගුහා තුළ සිරුරු තැන්පත් කිරීම දේහයන් කඳුහෙල්වල එල්ලීමද විටක දැක ගන්න පුළුවන්. මෙම පුදුමය ධනවන සුළු අවමංගල්‍ය චාරිත්‍ර හේතුවෙන් සංචාරක ආකර්ෂණයක්ද දිනා ගැනීමට සමත් වී තිබෙනවා. බාහිර ලෝකයට මෙය විස්මය හා නූගත්කම එකට කැටි වූ අදහසක් ජනිත වුවත් ටොරාහා වැසියන් ස්වභාව ධර්මයට හා එකිනෙකාට දක්වන ආදරය මෙයින් පිළිබිඹු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක පිළිබඳ ඔබේ අදහසුත් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. පල්ලෙහායින් කමෙන්ට් එකක් හැටියට දාලා ඔබේ අදහසුත් පවසන්න. එහෙමනම් ලෝකයෝ විත් සුබේ YouTube channel එකෙන් සමුගන්නවා අදට. බොහොම ඉක්මනින් ඔයාලා අතරට එමේ බලාපොරොත්තු වෙන්න.